IPL තරගාවලිය 45 වන තරගය පැවැත්වුණු අදිවා තරගයක් විදිහට ලක්නව සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතර IPL ප්‍රසාද ලකුණු පෝරුවේ ඉදිරියෙන්ම ශ්‍රීණ කණ්ඩායම් දෙකක් තමයි මේ කණ්ඩායම් දෙක. ඉතින් හැබැයි අවසනාවකට තරගය අවසන් කර ගැනීමට නැත්නම් ප්‍රතිපලයකින් අවසන් කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පළවෙනි ඉනිම අවසන් වීමට පන්දු 4ක් ඉතිරිව තිබේදී ලක්නව ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාපතනයක් ඇති වෙලා තරගය අතහැර දමනවා. එතකොට ලකුණු 125 කඩලු 7යි ලක්නව කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දී ඉතින් තනතිල්ල පිටිකරුවන්ට එච්චර යෝග්‍ය තනතිල්ලක් බවට පත් වුණේ නැහැ. ධෝනි කාසිවාසිය දිනාගෙන ලක්නව කණ්ඩායමට ආරාධනා කරා තරගය පළමුවෙන් පන්දුවට පහර දීමට. එහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යෝන් පන්දු යවන්නන් දෙදෙනා හොඳ පන්දු යවීමක් සිදු කරනවා. විශේෂයෙන්ම මහීෂ් තීක්ෂණ පිට කඩලු දෙකක් තබා ගැනීමට සමත් වුණා. අවසානයේදී පන්දුවර 4ට ලකුණු 37යි කඩලු 2යි පන්දුවර වේගය 9.25 නිලකුණු පන්දු 7යි 4.5 2ක් සහ 5.2ක් එල්ල කරා. ඔය අවසාන ඩෙත් ඕවර්ස් පන්දුවාරයක් යවුවා. ඒකෙන් තමයි වැඩියෙන්ම ප්‍රහාරයකට ලක්ුණු මේ තීක්ෂණ නැත්තම් ඉතාමත් හොඳින් මුල් පන්දුවාර දෙක යැවීමට සමත් වුණා. ඊට අමතරව මතීෂ පතිරණ ඉතින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ ඩෙත් ඕවර්ස් යවන ක්‍රීඩකයා බවට දැන් පත් වෙලා තියෙන්නේ. පළවෙනි පන්දුවාරය යැවුවේ 14 වන පන්දුවාරයේ 14 ඉඳලා 20 වෙනකන් යවුවා. ඉතින් 20 වන පන්දුවාරයේ කඩුල්ලක් දැවී යනවා. එයින් පස්සේ ඇතරම තරගය පවත්වා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු 2යි යැවුවේ 14 වන පන්දුවාරය ඔහුගේ. පන්දුවාර 3යි පන්දු 2යි ලකුණු 22යි කඩුලු 2යි ඔහු. පන්දුවාරයක වේගය 6.6ක් විතර සඳහන් වන්නේ. නිලකුණු පන්දු 6යි. නිකලස් පුරාන් දවා ගැනීමට සමත් වුණේ ඔහු. ගෞතමුත් දවා ගත්තේ ඔහු. ඉතින් මේ කඩලු දවා ගැනීමේදී විශේෂයෙන්ම ඉයන් බිෂොප් විස්තර විචාරයේ සිටියා. ඔහු පවසන්නේ මේ තරුණ පන්දු යවන්නා තමාගේ පන්දු රැකීම නැත්නම් පිටිය සකසා ඇති ආකාරයට පන්දු යවලා ඒ ප්ලෑන් එකට පන්දු යවලා ඉතාමත් හොඳින් කඩලු ලබා ගන්නවා. නැත්නම් ලකුණු දෙන්නේ නැහැ. ඉතින් මෑත කාලයේදී හොයාගත්ත යොවුන් විශිෂ්ට පන්දු යවන්නෙක් තමයි මතීෂ පතිරණ කියන එක ජාත්‍යන්තර විස්තර විචාරයේදී මේ ප්‍රවීණයා ඉයන් බිෂොප් පවසා සිටියා. ඉතින් වර්ෂාව නිසා ප්‍රතිඵලයක් ආවේ නැති හින්දා එක ප්‍රසාද ලකුණ ලක්නව කණ්ඩායමට සහ චෙන්නයි කණ්ඩායමට ලැබෙනවා. ඉතින් ඔවුන් තරඟ 10යි තරඟ 5ක් ජයග්‍රහණය කරලා තරඟ 4ක් පරාජිතපත් වෙලා එකක් විසඳුමකින් තොරයි. ඒ කණ්ඩායම් දෙකේම ඒ විදිහයි. එතකොට ප්‍රසාද ලකුණ 11 බැගින් තියෙනවා. ලකුණු ලබා ගැනීමේ වේගය අනුව LSG කණ්ඩායම දෙවන ස්ථානයට එනවා. චෙන්නයි කණ්ඩායම හතරවන ස්ථානයට එනවා. ඉතින් ඕක කොයි විදිහට බලපායිද කියලා අපිට අවසානයේදී ඔන්න දැක ගන්නට පුළුවන්. මේක තියුණු තරඟයක්. මේ තරඟාවලියේ තියුණු තරඟයක් තියෙනවා අවසන් හතර දිනාට යන්නට. එතකොට මේ ලකුණු බැගින් ලැබීම එක්කෝ මේ කණ්ඩායම් දෙකටම අවාසි වෙන්නට පුළුවන් නැත්නම් මේ කණ්ඩායම් දෙකටම වාසි වෙන්නට පුළුවන්. අපිට ඕක බලන්නට වෙන්නේ අවසානයේ. දැන් අවසාන අදියරට ලං වෙමින් යන්නේ. තව සති දෙක තුනයි තියෙන්නේ අවසාන මහා තරගයේ පැවැත්වීමට නැත්නම් ප්ලේඕෆ් පැවැත්වීමට. තරඟ 14යි ගහන එක කණ්ඩායමක්. චෙන්නයි කණ්ඩායම සහ ලක්නව කණ්ඩායමට තව තරඟ 4යි ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට මේක අතිශය තීරණාත්මකයි මේ වැසෙන් සේදී ගිය තරඟය. ඉතින් අපි බලමු මේ කණ්ඩායම් දෙකටම අවාසි වෙන්නටත් පුළුවන් බොහෝ දුරට. මොකද පසුපසින් කණ්ඩායම් ටික ළඟ ළඟ ප්‍රසාද ලකුණු ලබාගෙන එන්නේ. ඔය ඕනෑම කණ්ඩායමකට ඉදිරියට එන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ නිසා හැබැයි සමහරක් විට මේ කණ්ඩායම් දෙකටම වාසි සහගතත්ව වෙන්න පුළුවන්. මොකද එක පොයින්ට් එකක් උඩින් ඉන්නේ අනෙක් කණ්ඩායම් වලට වැඩි. ඒක දැනට හරියටම කියන්නට බෑ. හැබැයි චෙන්නයි කණ්ඩායම ශ්‍රී ලංකික ප්‍රේක්ෂකයන්ුත් බලන් ඉන්නවා ප්ලේඕෆ් යනකම් කවදාවත් නැතුව. සමහරවිට චෙන්නයි ෆෑන්ස්ලා ශ්‍රී ලංකාවේ ටිකක් අඩුයි. මුම්බයි ඉන්දියන්ස් ෆෑන්ස්ලා වැඩි, RCB ෆෑන්ස්ලා වැඩි. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විදිහානු. හැබැයි මෙවර MS ධෝනි අපේ යෝන් ක්‍රීඩකයන් දෙදෙනෙකුටම අවස්ථාව දීලා ගහන නිසා ශ්‍රී ලංකිකයන් වැඩි ප්‍රමාණයක් චෙන්නයි සුපර් කිංස් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලාගෙන ඉන්නේ මොවුන් ප්ලේඕෆ් යනකම් මතීෂ සහ මහීෂ් තමන්ගේ දක්ෂතා දක්වලා අවසාන මහා තරගය දක්වා යනකම් තමයි ඉතින් අපි බලාගෙන ඉන්නේ. ඉතින් මේ වැස්සෙන් සේදී ගිහිල්ලා අමතර පොයින්ට් එකක් ලැබිච්ච එක වාසි සහගත තත්ත්වයක් බවට පත්වේවා කියලා තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්නේ. අපි බලමු ළඟ ළඟ මේ සියලුම තරග යන හින්දා අවසානයේදී මොකුත් කියන්නට බෑ. හැබැයි චෙන්නයි සහ ලක්නව කණ්ඩායම් දැන් තරඟ 10 බැගින් ක්‍රීඩා කරලා අවසන්. එතකොට තව තරඟ 4යි ඉතිරි වෙලා තියෙන්නේ මේ කණ්ඩායම් දෙකටම. එතකොට අනෙක් කණ්ඩායමුත් 10ට ළඟා වෙමින් ඉන්නේ. දැන් නම් තරඟාවලියේ හොඳම හරිය තමයි එළමෙන්නේ තියෙන්නේ. දැඩි උණුසුමක් තරඟාවලියේ තියෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.